යිබෝවන් යාලුවනේ වැදකම් YouTubeු නලිකාව නරඹන ඔබට සුබදවසා. පහන්තුඩාව ජාත්‍යන්තරයට ගෙනයන්න ශ්‍රී ලංකාවේ පෝන් ඉන්ඩස්ට්‍රියක සමත් වෙනවා. මේ වෙදදිත් වූගොල්ලෝ මේ වීඩිය එක නරඹල ඇති. අපි කතා කරන්නේ මේ වීඩිය එකේ ඉන්න ජෝඩුව ගැන නෙවෙයි. අපි කතා කරන්නේ ලංකාවේ නීතිය ගැන. ඉතිං මේ වෙද්දි පෝන් ඩයිරිස් එමන් ඇැත්තම් පෝන් වීඩියෝස් නිර්මාණය කිරීම ලංකාවේ, කාලය අත්තිස්ේ ගජ රාමයට සිදුවෙන දෙයක්. ඇත්තටම මේකට නීතියෙන් බලපත්‍ර ලැබිලද කියලත් අපිට හිතෙනවා. මේ පහන් තුඩුව වැනි සංචාරක ස්ථානයක බොහෝ දෙනා ගැවසෙන ස්ථානයක ශ්‍රී ලංකාවේ වටිනා දියඇල්ලක් තිබෙන ස්ථානයක මේ විදිේ පහත් අසභ්‍ය දර්ශන විඩියෝගත කරන්න තරම් මේ පෝන් ඉන්ඩස්ට්‍රියයකට අතගහපු අය උනන්දනේ කොහොමද. ඇත්තටම මිට දශක කීපයකට කලින් පෝන් විඩිය එකක් තියා යම් කිසි ආකාරයක ජනතාව කුලප්පු කරන ජයාරූපයක් මාධ්‍යයක පලවනොත් ඒ සම්බන්ධයනුත් දැඩි පියවරගන්න පොලිසිය සහ අදාළ බලධාරෙන් කටයුතු කර හැබැයි දැන් දර්ශකේපක පමණ කාලයක් ඉඳං ලංකාවේ අසභ්‍ය දර්ශන සයිද වීඩියෝ ඕනෑ තරම් මන්තර්ජාලයට එකතු වෙනවා ඒව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නෑ ඇතැම් අයට මේක තවත් එක වීඩිය එක පමණයි ඇතකදී ටික්ටොක් මාධ්‍ය ාලා ඔස්සේ පවා නිරුවත් දර්ශන නිරුවත් දේවල් එලිියට එන්න ගත්තා. ඇත්තටම ජංගම දුරකතනය කුඩා දරුවන් අත ගැවසෙන කාලයක මේක කොයිතරම් භයානකද කියලා දෙමෝපියන්ට තේරෙනවා. ඉතිං හදිස්සේකටවත් දරුවෙක් අතට මේ වගේ දෙයක් ගියොත් ඒ දරුවගේ පරිකල්පනයට කුමක් පේවිද. මේ විදිහට ලංකාවෙ සංචාරක ව්‍යාපාරයට වැදගත්වෙන ස්ථානයක මේ විදියට හැසිරන්න මේ විද්‍යා කියන තරුණයට අවසර දුන්නේ කවුද අපි මේගොලො ගැන කතාකරොත් මේ ගොලු මීට කලිනුත් මීමුරේ මේමගේ වීඩියෝ එකක් කරලා අන්තර්ජාලයට එකතු කරා ඒක මේ තරම් වෛරලනේ නැහැ හැබැයි මේ ඊ එහමන් දැත්තම් පෙරේ දෛකතු කරපු මේ වීඩියෝ දර්ශනය මේ විද්දිී මුළු ලෝකයම කළමන්න හේතුවක් වුණ ෝක අනිත්‍රටවල්වලටනම් ගැටලුවක් නෙවෙයි. හැබැයි ලංකාල් වගේ තැනකට මේක ගැටලවා. ඉදිරිඇදි මේ ගොල්ලු සීගිරිය මේ දර්ශන නරමන්න අපිට සලස්සන්න පුළුවන්. එහමන්දත් තම් තලදාමාලිකාව ඉසරා වැවරවුමේ මේ විදිහට අසම්බ විඩියෝ දර්ශනයක් එකතු කරන්නත් හැකියාව නැත්තෙන හැ. මොකද එන්න එන්නම ඒගොල්ලන්ගේ ආදායම වැඩි වෙනවා. පොන් හප් කියේන විඩියෝ මාධ්‍යයට එකතු කරපු මේ විඩියෝ දර්ශනය නිසා මේ වෙද්දී මුළු රටම මේ ගැන අවධානය ඉන්නේ ඉතින් ඥාලුවනේ පොලිසිය නිහඬ ඇයි මේ සම්බන්ධයෙන් ගොඩක් දෙන කරුණු දක්කනවා. මේවැනි අසබ්‍යය දර්ශන ඉදිරිපත් කරණය නීතිය රැහණට හසු කරගන්න ලංකාව නීතිය ඒ තරම්ම බාල්දූද තමන්ගේ අම්මගේ මළගෙදරට වැලිටිකක් ගොඩදාපු අය දඩගහපු රටක මාසක දාගෙන එල්ලියට ගියනෑ කියලා දඩගහන රටක ආදඇම් බල පත්‍රයෙ ගෙදල තියලා හමත් දඩගහන රටක අසබ්‍ය දර්ශනවලට කිසිම දඩයක් නීතියක් නැත්තේ ඇයි ඉතින් ඥලුවනේ ඔගොලොන්ගේ අදහස් පහන්තුඩාව වීඩියෝ එක ගැන අදහස් විීඩුව එකට යටින් එකතු කරන්න වලට සුබ දවසක්